මේ හෝමෝසෙක්ස් සම්බන්ධව ගැටලුවක් තමයි අහලා තියෙන්නේ. මේක මේ සමහර රටවලත් අනුගත වෙලා නීතිගත කරගෙන තියෙනවා. අපේ රටෙත් මේ සඳහා උත්සාහයන් තියෙනවා. එහෙම උත්සාහයන් කීපවතාවක්ම තිබ්බා. ඉතින් මේක අනාගතයේ අපේ රටට කරදරයක් වෙයිද? එහෙම නැත්නම් මේ සම්බන්ධව මොකද වෛද්‍ය විද්‍යානුකූල සිද්ධාන්තය කියන එක තමයි මේ අහලා තියෙන්නේ. විශේෂයෙන් අපි මේ සම්බන්ධව පෙර වෛද්‍ය පීඨයේදී අපි වෙනම මාසික පාඨමාලාවක් තියෙනවා. ඒක එහෙම මනෝවෛද්‍ය පාඨමාලාව එක කොටසක් තමයි ලිංගික අධ්‍යාපනය ගැන ඉගැන්වීම. ඒ සම්බන්ධ විශාල තොරතුරු තියෙනවා. නමුත් ඒ තොරතුරු සියල්ලම ඕගොල්ලන්ට අවශ්‍ය වන්නේ නැහැ. අපි ඒකෙන් අවශ්‍ය කීපයක් පමණක් අපි සාකච්ඡා කරන්නම්. එදි විශේෂයෙන් ඔය කාන්තා සහ පිරිමි හෝමෝන, කාන්තා හා පිරිමි හෝමෝන අපේ මොළයේ තියෙනවා විවිධ නියුක්ලියස් නැත්නම් විවිධ ස්නායු ස්ථානගත වීම ඒ තැන්වලට බලපානවා. ඒ බලපෑම නිසා ඒවලින් ඇතිවන උද්දීපනයන් තවත් ස්නායුවලට බලපාලා ඒකෙන් තවත් අපි තියෙනවා අපේ තවත් නියුක්ලියස් එකක් හයිපෝතැලමසේ ඒ නියුක්ලියස් එකට බලපාලා එහිදී ඩෝපමින් වැඩි කරලා දෙනවා. එතකොට දැන් හෝමෝන වලින් අන්තිමට මේ ඩෝපමින් වැඩි කිරීම තුළින් තමයි ඒගොල්ලන්ට අර ඒ සම්බන්ධව ඇති වෙන ආශාව සහ ක්‍රියාකාරීත්වය ඇති වෙන්න බලපාන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේදී මතක් වෙනවා මේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝ ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටරෝ නැති කාලෙක නැති අයට මෙවැනි හැඟීම් පහළවන්නේ නැහැ. අපි දන්නවා එහෙම ඉන්නවා සමහර අයගේ ඊස්ට්‍රජන් නැති අය, සමහරු ටෙස්ටොස්ටරෝන් පිරිමියයි ටෙස්ටොස්ටරෝන් නැති අය. ඒගොල්ලන්ට අපිට සිද්ධ වෙනවා වෛද්‍ය විද්‍යානුකූලව වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රමයක් වෙනුවට ඒ හෝමෝන රිප්ලේස් කරන්න නැත්නම් ලබා දෙන්න. එහෙම ලබා දෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම ලබා දුන්නොත් තමයි ඒගොල්ලන්ට හැඟීම් සහ ඒ අවයව වල යම් ක්‍රියාකාරීත්වයක් ඇති වෙන්නේ. ඉතින් ඔය ඕගොල්ලෝ ඉගෙන ගන්නට ඕනේ මෙහිදී. එතකොට මේ හෝමෝන නිසා මූලික වශයෙන්ම ඔය සිතුවිලි ඇති වෙනවා, ක්‍රියාකාරකම් ඇති වෙනවා. දැන් ඔයගොල්ලෝ විශේෂයෙන් දන්න දෙයක් තමයි සතුන්ගේ හැසිරීම. සතුන් ගත්තාම සතුන්ගේ හැසිරීම් තියෙනවා. ඒගොල්ලගේ එක කාලයකට පමණයි සතුන් හැසිරෙන්නේ මේ ලිගේ කටයුතු. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ඒ හෝමෝන, මේ කියන හෝමෝන වලින් උද්දීපනය වෙන්නේ මාස 6කට සැරයක්, කීපවතාවකට සැරයක් පමණ. ඒකට එහෙම ඒ හෝමෝන නිකුත් වුණොත් තමයි එහෙම වෙන්නේ. ඒ බැරි වෙලා හරි ශල්‍ය කර්මයකින් ඒ හෝමෝන නිකුත් වෙන පද්ධති අයින් කරොත් ඒක සම්පූර්ණ මේ රෝගී තත්ත්වයක් නෙමෙයි, ඒ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. උදාහරණයක් වශයෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපෙන් ඇයි මේ සමහර පිරිමි අයට මෙවැනි බලපෑම් වැඩි? මොකද ලිගික සම්බන්ධව පිරිමි අය අත්අඩංගුවට ගන්නවා වැඩි, ඒගොල්ලන්ට චෝදනා වැඩි, ඒ නිසා හිරවත් කනවා වැඩි, ඒ නිසා වෙන අපරාධ වැඩි. ඇයි මේක එහෙම වෙන්නේ කියන එක. ඉතින් ඒකට අපි ප්‍රධාන උදාහරණයක් විදිහට කියලා දෙන දෙයක් තමයි අපි දන්නවා මේ සත්තු, අපි ගමු ගවයෙක් කියලා. මේ ගවයා ගවයෙක් ඉන්නවා නම් මේ ගවයන් සම්බන්ධ ගොඩක් අය දන්නවා අනිත් සත්තුන්ට වඩා. අපි සාමාන්‍ය විදිහට අඳිමු, මට විශේෂ චිත්‍ර ශිල්ප සම්බන්ධ අත්දැකීම ඉස්සර තිබ්බ දැන් අඩුයි. මෙහෙම නිකන් ඇඳලා පෙන්නුවා. අපි සතෙක් ඉන්නවා, සතාට විෂණ කෝෂ තියෙනවා. මේ සතා විශේෂයෙන් අපි දන්නවා ගොන්නු, හරක් මේ වගේ සත්තු ඇති කරන අය. මේ සතා ඕනට වඩා ඔය ලිගික සම්බන්ධ අනිත් සත්තුන්ට කරදර කරනවා නම්, එහෙම නැත්නම් පුද්ගලයාට අනිනවා නම් කරදර කරනවා නම්, ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ විෂණ කෝෂ සම්පූර්ණ විනාශ කරලා දානවා ඒගොල්ලෝ. ඒකට ඒගොල්ලන්ගේ තියෙනවා ක්‍රමයක්, මම දැකලා තියෙනවා ඒ කරන ක්‍රමය. ඒගොල්ලෝ කරන්නේ මේ කෝෂ දෙක එකතු කරලා ඒගොල්ලන්ගේ අත්පය බැඳලා, ඒ සත්තුන්ගේ අත්පය බැඳලා කෝෂ දෙක වෙනම ලීයක තබලා ලී කෝට දෙක තද කරලා කුඩු කරනවා. ඒ සතා කෑ ගහනවා, දඟලනවා, ඒ වගේ දේවල් වෙනවා. නමුත් අන්තිමට මේ සතාගේ මේ සතාගේ අර තිබ්බ උෂණ වල ස්වභාවය ඊටාම නොපෙනී යන තත්ත්වයට එනවා. ඉන් පස්සේ මේ සතා කිසිම හේතුවක් නිසා ඒ විරුද්ධ ලිංගික සතුන් දැක්කත් මේ සතා කවදාවත් හරදර කරන්න ඕ ඒ ක්‍රියාකාරීත්වයේ ලිංගික චර්යාවන් වලට යන්නේ නැහැ. එතකොට අර තිබ්බ ඇග්‍රෙසිව් බවත් නැති වෙලා තියෙනවා. එතකොට මේකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න මොකද්ද? මෙන්න මේ ඉන්ද්‍රියන් වල, ඒ කියන්නේ භූෂණ කෝෂවල තිබ්බ ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන හෝමෝන, ඒවලින් නිකුත් වෙන තරල, මේ නිසා තමයි යාගේ මොළයට බලපෑම් ඇති කරලා
යාගේ චර්යාවන් ඇති කරලා තියෙන කීයක. ඉතින් ඒ තුලින් අපි ඉගෙන ගන්නට ඕන වැදගත් කතාවක් තමයි කිසියම් කෙනෙකුට මේ අනවශ්‍ය චර්යාවන් ඇති වෙනව නම් මේ ඇති වෙන්නේ තමා නිසාම නෙවෙයි කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට තමා නිසාම නෙමෙයි මේ චර්යා ඇති වෙන්නේ මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් සහ ඒවල හෝමෝන බලපානවා. ඒ නිසා ඒකෙන් තමයි ගැටලු ටික ඇති වෙන්නේ කියන එක නැත්නම් කරදරකාරී ස්වභාවයක් ඇති වෙනව නම් ඒක වළක්ව ගන්න මේක උදාහරණයක් වෙනවා. දැන් ඕගොල්ලෝ ඇහුවේ මේ සාමාන්‍ය ස්වභාවය තුලින් එළියට යන කතා. මොකද ඔය සාමාන්‍යයෙන් අපි දන්නවා පුරුෂයයි ස්ත්‍රීන් සම්බන්ධව තමයි ලෝකේ කතා කරන්නේ. ලිංගික සම්බන්ධතා තුලින් දරුවන් සහ අනාගත පරපුර ඇති කිරීම සම්බන්ධව නමුත් මෙම ක්‍රියාවලිය වෙනුවට දැන් අලුතෙන් එන ට්‍රෙන්ඩ් එක තමයි ඒගොල්ලෝ පිරිමි නැත්නම් කාන්තාවෝ එකතු වීමක් සම්බන්ධව ලොකු ප්‍රවණතාවයක් ලොකු ගීත හදලා කොඩි හදලා ඊට පස්සේ සංකේත හදලා ප්‍රචාරණයක් හදලා ඒවා පාර්ලිමේන්තු කමිටු වලට පවත්වාලා අනුමත කරගන්න උත්සාහයන් තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේගොල්ලෝ අහන්නේ මේ දරුවෝ අහන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ? මොකද ඒක විද්‍යානුකූල දෙයක් මොකද්ද කියන එකයි අහන්නේ. එහෙදි ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕනේ මීට පෙර 1970 ගණන් වල ඒගොල්ලෝ කියලා තිබ්බවුවා මුලදිම කිව්ව මානසික මේක රෝගී අවස්ථාවක් නැත්නම් විපරිත අවස්ථාවක් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒක ඥානමය අවස්ථාවක් කියලා. ඊට පස්සේ දැන් ඔය දෙකම නොකිය ඉන්න අවස්ථා තියෙනවා. දැන් ඥානමය කියන එක ඉස්සර හිතුවා මේ ඥාන වලින් තමයි මේක ඉන්නේ කියලා. ජානවලින් නෙවෙයි ඒක ඉන්නේ කියන එක දැන් ඕගොල්ලන්ට වර්තමානයේ පැහැදිලි කරලා තියෙනවා. ඒකට දැන් පැහැදිලි කරන ප්‍රධාන කාරණයක් තමයි එකක් තමයි මේගොල්ලන්ගේ ඉමෝෂනල් ඉම්මැචුවරිටි කියන එක. නැත්තම් හැඟීම් පාලනය කරගත්ත හැකි නොවීම නැත්තම් ඒවා අර අපි ඉස්සෙල්ලා කිව්වනේ ඉමෝෂනල් මීට පෙර කතාවකදී කිව්වනේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට්. හරි? ඒ කියන්නේ හැඟීම් පිළිබඳ බුද්ධිමය හැකියාවක් තියෙන්නට ඕනේ. හොඳ බුද්ධිමය පුද්ගලයෙකුට ඒකේ අපරිණත භාවයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒව පාලනය කරගන්න නොහැකියාවක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා තමයි අලුතෙන් කියන්නේ. පරීක්ෂණ වාර්තාවල සටහන් වෙන්නේ ඒකයි. ඉමෝෂනල් ඉම්මැචුවරිටි නැත්නම් නිකම්ම ඉම්මැචුවරිටි කියලාත් කියනවා. මේ කියන්නේ මේක පරිණත අවධියක් නොවීම. චයිල්ඩ්හුඩ් කාලේ වගේ ඉන්න ගතිය කියන එකයි ඒගොල්ලෝ සටහන් කරලා තියෙන්නේ. ඊට අමතරව ඊළඟ හේතුව විදිහට ඒගොල්ලෝ සලකලා තියෙන්නේ මේකට දෙමව්පියෝ සහ දරුවන් අතර තියෙන දුරස්ථ භාවය. ඒගොල්ලෝ අතර තියෙන දුරස්ථ භාවය වෙන්වීමේ ස්වභාවය නිසා මේ ට්‍රෙන්ඩ් වලට මෙවැනි චර්යාවන් වලට ලක් වෙලා තියෙනවා. එහිදී සමහරු කියන්නේ මේ දෙමව්පියෝ මේගොල්ලෝ එකට සම්බන්ධ වුණා හිත ඒ ඉවත් එක ඇති තරහ නිසා නැත්නම් හිත ඇතුළේ තියෙන කම්පණය නිසා මෙවැනි චර්යාවන් සමලිංගික සේවයන් වලට යනවා කියන එක. ඊළඟ කතාව බලමු අපි. ඊළඟ හේතුව තමයි ඒගොල්ලෝ සටහන් කරන්නේ එකම කණ්ඩායම එකට ඉඳීම. දුගුම් කාන්තාව පමණක් එකට ඉන්න අවුරුදු ගාන. හරි, ඒගොල්ලන්ට පිරිමි ආශ්‍රයක් නැති වෙනවා. පිරිමි විතරක් එකම තැන ඉන්නවා කාලයක්. එහෙනම් කාන්තාව ඇසුර නැති වෙලා යනවා. ඉතින් ඒ බලපෑම අර ඇතුළේ සාමාන්‍ය හෝමෝන වලින් ඇති වෙන ඩෝපමින් වැඩි වෙලා ඇති වෙන චර්යා ආශාවන් සහ ඒ චර්යා ඇති කිරීමේ උවමනාවන් පිටකරන්න නැති වෙනකොට ඒ සඳහා මේ එකම කණ්ඩායමේ ඉන්න අය සම්බන්ධ වෙලා ඒක පුරුද්දකට යනවා කියන එකයි ඊළඟ මනෝවිද්‍යානුකූලව පෙන්වා දීම. අනිත් වැදගත් කතාව තමයි අපිට ජෙන්ඩර් නැත්නම් ඒගොල්ලන්ගේ ලිංගිකත්වය හරියට කන්ෆර්ම් වෙලා නැහැ. ඒ කියන්නේ මම පිරිමිද මම ගැහැණුද කියන එක හරියටම තහවුරු කරගෙන බ්‍රේන් එකේ රැඳිලා නැහැ. ඒකට හේතුව තමයි දැන් සමහරව අපි දැකලා තියෙනවා මෙහෙම සමහරව කැමති දැන් ඔය මෙහෙම ඉන්නකොට සමහරව කියනවා මේ කාන්තාවව දුක කාන්තාව වීම දුකක් කියලා එහෙම චෝදනා කරනවා නැත්නම් විවේචනයක් තියෙනවනේ. එතකොට ඒ වගේ අය අර කාන්තාවව ඉවත් කිරීමේ උවමනාවක් තියෙනවා. හරි, ඉවත් කිරීමේ. එතකොට යා කැමති මම කාන්තාවක් වෙනවට වඩා පිරිමියෙක් වගේ හැසිරෙන්න කියලා. එතකොට ඒක අර දැන් අපි දන්නවනේ දැන් සමහරු පහත්
මට්ටමක හිටියොත් එහෙම පහත් තත්ත්වයක අපි ගමු ගොඩක් දෙනෙක් අපි ගමු සමහරු කියන දුප්පත් කියලා සල්ලි මුදුමලා නැති වෙලාවට ඒගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලෝ කොහොම හරි උත්සාහ කරන සල්ලි මුදල් තිබ්බ තත්ත්වයට ආපුවන් පස්සේ ඒගොල්ලෝ ඒක ඊට පස්සේ ඒගොල්ලෝ ඉතා දරුණු විදිහට අර ඒ තුලම ඉන්නවා දිගටම සල්ලි තියෙන කෙනෙකුට වඩා අර පස්සේ එතෙන්ට ආපු අයට තියෙන අන්න අයට කරන සැලකේ ගරු වෙනස්කම් ඇති කරනවා ලොකු කෙනෙක් බවට පත් වෙන ඒව පෙන්වන්න යනවා අනිත් රටට පෙන්වීමේ උවමනාවක් තියෙනවා ඒ වගේ මේකෙදිත් ඒගොල්ලෝ කියන්නේ මනෝවිද්‍යානුකූලව කාන්තා බව දුක කරදරයක් විහිරිහැරයක් කියලා හිතලා හිතලා ඔළුවට දාපුවම එයා හිතනවා දැන් මම පිරිමියෙක් විදිහට හැසිරෙනවා කියලා සමහරු මේ අපේ රටේ පවා අපි දැකලා තියෙනවා සමහර රටවල එහෙමම තියෙනවා ඒගොල්ලන්ගේ සාමාන්‍ය අවයව පවා ඔපරේෂන් ශල්‍ය කර්ම වලින් අයින් කළා බද්ධ කරගෙන ජීවත් වෙනා ඉන්නවා ඒ තරමට මේක මානසිකව බලපාලා තියෙනවා එනිසා මෙන්න මේ මේ ජෙන්ඩර් කන්ෆර්ම්ඩ් තමන්ගේ ලිංගිකත්වය පිරිමිද ගැහෙනුද කියලා හරියට තහවුරු වෙලා නැතිකම නිසා මෙවැනි දේවල් ලැබෙනවා. එතකොට අපි දන්නවා ආගමික වශයෙන් ගොඩක් වෙලාවට සමහරු ආගම්වලට චෝදනා කරාට ඒ කාන්තාව කාන්තාව විදිහටම සරසලා අඳලා තියාගන්න එක තුල අර ජෙන්ඩර් අයිඩෙන්ටිටි කියන එක ඒගොල්ලන්ට ලැබෙනවා. එතකොට එහෙම නොවීම තුල අරගොල්ලෝ මොකද කරන්නේ අර වෙන ඩිවියේෂන්ස් වලට නැත්නම් වෙන චර්යා වෙනස්කම් වලට ඔයගොල්ලෝ ලක් වෙන්නේ තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් මේවල තව ගොඩාක් දේවල් තියෙනවා යටි දේවල්. ඒවා අපිට අච්චරම අවශ්‍ය නැහැ. තවත් මොකද්ද අපිට ප්‍රශ්නයක් කියලා තිබ්බ බලු මේක මේ අපේ ලියලා දුන්න මේක කියලා බලන්න කියලා. ඉතින් මේ වගේ උදාහරණ ඔබතුමාට අත්දැකලා තියෙනවද? මේ අත්දැකලා තියෙනවා නම් ඒ සඳහා උදාහරණ කීපයක් කියන්නේ. ඔව් මට මතකයි එක එක රෝගී කෙනෙක් ආවා විවාහ වෙලා පහුවදාම එතන කාන්තාව ඉන්නවා කාන්තාව නා පුරුෂයා ඉන්නවා පුරුෂයා මොකද කරන්නේ එයා එයාගේ අනුමුන් දවසේ ඉඳන්ම අඬනවා එයාගේ පිරිමි යාළුවෙක් ඉන්නවා එයා එයාට ලබා දෙන්න මේ කාන්තාව තමයි ඒක නැති කරේ කියලා බොහොම දරුණු විදිහට එයාට චෝදනා කරනවා ඉතින් මෙයා අපි ළඟට ආවේ මේ සඳහා උපදේශනයක් දීලා එතන සාකච්ඡා කළා මෝහණය කළා හරි කමන්නේ මේ ඔළුවෙන් අර පරණ පිරිමි එක්කන අයින් කරා. එහෙදී අපි හොයලා බලනකොට මෙයා කැමති නෑ මෝහණයවත් වෙන්න. එයා කියනවා මෝහණය කරන්න එපා. අනේ සර් මට මේ පිරිමියා ලබා දෙන්න කියලා. එතකොට එහෙදී අපි සිද්ධ කරේ එහෙදී අපි චර්යාත්මක ප්‍රතිකාර විදිහට අර කාන්තාවට අපි දැනුවත් කරනවා පිරිමි චර්යාවන් සම්බන්ධව ඒ චර්යාවන් සම්බන්ධ දැනුවත් කිරීම තුළින් අපි ඔය ගැටලු සම්පූර්ණ විසඳනවා. ඉතින් තවත් එක කතාවක් තමයි මෙයත් ඔය එක්තරා පුරුෂයෝ පමණක් ආශ්‍රය කරගෙන අවුරුදු ගාණක් හිටපු කෙනෙක්. එයාට අපි මොකද කරන්නේ? මේ එයත් විවාහයේදී මේ ප්‍රශ්නෙට මූණ දීලා එයා බේරන්න බැරුව ඩිවෝස් වෙන්න තරමට මේ ප්‍රශ්නේ ඇති කරගෙන යනවා. ඒදී අපි කරේ අර පළමුව මේ කාන්තාව සම්බන්ධව දැන් ගොඩක් තවත් අපි නොකියපු හේතුවක් තමයි මේ මේ මිනිස්සුන්ගේ මනසට දැන් අපි ගමු කඩේකින් අපි රස ආහාර ගත්තා කියලා රස සහ සුවඳ ආහාර තියෙන කඩේකින් ආහාර ගත්තාම ඒ සම්බන්ධ මතකය තුලින් ඒ පුද්ගලයා ඒ අනිත් කඩවල් වලින් නැතුව එතෙන්ටම යවනවා ඒ වගේ මේ පුරුෂ සහ පිරිමින් පිරිමි මේ ශරීරවලිනුත් යම් හෝමෝන නිකුත් වෙනවා. ඉවපරේට් වෙනවා නැත්නම් වාෂ්පශීලී හෝමෝන එව්ව අනිත් අයට දැන් ඉව පෙරමෝන් කියලා හඳුන්වන ඕගොල්ලෝ දන්නවා. ඒ පෙරමෝන අර අනිත්‍ය පුද්ගලයන්ට බලපාලා ඒගොල්ලන්ගේ මොලේ තැම්පත් වෙනවා. ඒ නිසා ඒ තැම්පත් වුණාට පස්සේ එයාට ඒ ස්මෙල් එක ඒ සුවඳ නැත්නම් ඒ එයාගේ සුවඳම්ම කියලා කියන්නේ ඒ ඔහුට අන්කොන්ෂස්ලි නැත්නම් සිහියට නොදැනෙන ගතිය ඇති වෙනවා. ඒතකොට එයා ඒ නිසාම අර පුරුෂයන්ගේ ඇන්ඩ්‍රොජන් කියන ඒවා තමයි නිකුත් වෙන්නේ හෝමෝන ඒක ඔස්සේම යනවා. ඉතින් අපි මෙහිදී කරපු තාක්ෂණික දේ තමයි ඇන්ඩ්‍රොජන් සම්බන්ධ තියෙන ඇඳුම් පැළඳුම් වලින් අර කාන්තාවට යම් ප්‍රතිකර්මයක් කළා. ඊට පස්සේ මේ ඒගොල්ලන්ගේ සම්බන්ධතාව වැඩි දියුණු කරා. එහිදී අපි කරේ අර හෝමෝනමය මොන මනසට මොලයට ලබා දෙන ක්‍රමවේදයක් ඒක බොහොම දීර්ඝ කතාවක් තියෙනවා
ඕගොල්ලන්ට දැනටම ප්‍රමාණවත් නැහැ ඒ වෛද්‍යවරු විදිහට දැනගත්තාම ප්‍රමාණවත් වෙයි ඊට පස්සේ තවත් ඒ වගේ උදාහරණයක් මට මතකයි මේ පුද්ගලයා විවාහ වෙලා පළවෙනි දවසේම දෙවෙනි දවසේ වෙනකොට 6 දිනක දිගට ඩිවෝස් කරනවා ඉතින් මේ මේ සම්බන්ධව අපි හොයලා බලනකොට ඉතින් මේක අපි මට මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍ය මනෝවෛද්‍යතුමා කිව්වේ මෙයා මෝහණය කරලා ප්‍රතිකර්මයක් කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මම මොකද කරේ මම මේ මෝහණය දන්න කෙනෙක් විදිහට මෝහණය කළා ඉදිරියට යනකොට එයා බලනකොට මේ පිරිමියෙක් ගියාත්මයක කාන්ත ආත්මයක් විදිහට තමයි එයා රඟපාන්නේ. මේ කතාව කොච්චර ඇත්තද නැද්ද කියලා මම ලෝකේ පරීක්ෂණ කළා තිනවා ඒවා මේ වෙලාවේ අදාළ නැහැ. ඒකට අපි කරේ මම අට කරා එක විසඳන්න මං කරේ ඒ කාන්ත ආත්මය මේ ගිය ආත්මයක් තිබ්බේ ඒක එහාට දාලා එහා පැත්තේ තිබ්බ පිරිමි ආත්මය මෙහාට ගෙනල්ලා අර කම්පියුටර් වල තියෙන කට් ඇන් පේස් වගේ ඒ වගේ හදලා මේ මේ දෙන්න මේක ජොයින්ට් කරා ජොයින්ට් කළා ඊට පස්සේ මේ මේ අර දැන් අපි කියනවානේ කතාවේදී මේ භවය කියලා මේ භවයට ඇවිල්ලා එහිදී ඔහුගේ අනාගතයට විවාහ වෙන සජෙෂන් ටික අපි ලබා දුන්නා එහිදී අපි මේ සම්පූර්ණ සාර්ථක වුණා ඒ වැඩසටහන එහිදී සම්පූර්ණයෙන්ම අර විවාහයට තිබ්බ බීතිකා කාන්තාව ප්‍රතික්ෂේපකම කිරීම නැති වෙලා ගියා. ඒතකොට ඒ කාරණා කීපයක් ওই විදිහට තියෙනවා. මීට අමතරව තව එකක් තමයි අපි දැක්ක දෙයක්. මේ එක්තරා ශිෂ්‍යාවක් අවුරුදු 15 විතර ශිෂ්‍යාවක් හොඳට හැදිච්ච ශිෂ්‍යාවක් මුළු ශරීරෙම හොඳට සාමාන්‍ය වැඩිහිටියෙක් තරම් උස මහද තියෙන මේ ශිෂ්‍යාව වයස 25ක් පමණ වෙන පිරිමි කෙනෙක් ළඟට යන්න උවමනාවක් තියෙනවා එයාගේ මනසට. ඒතකොට එහිදී අපි මෙයා අන්‍ය ආගමික කෙනෙක්. ඒ ආගමට අනුව මෙවැනි දේවල් කෙරෙන්නේ නැහැ. නමුත් මේක අසාමාන්‍ය චර්යාවක්. ඉතින් මේ චර්යාව නවත්තන්න උත්සාහ ගත්තා දෙමව්පියෝ හරියේ නැහැ. ඊට පස්සේ අන්තිමට මෙයා දිවිනසා ගන්න උත්සාහ ගත්තා. ඊට පස්සේ අපි හොයලා අපි ළඟට අන්තිමට එන වෙලාවේ මෙයාගේ අපි පරීක්ෂණ කරලා බලනකොට එයාගේ ඩෝපමින් මට්ටම වැඩි වෙන හේතු කීපයක් තියෙනවා. ඒ වෙලාවේ කරේ අපි වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් සම්බන්ධ කරගෙන මේ ඩෝපමින් වැඩි වෙන දේට ප්‍රතිකාර කරා. ප්‍රතිකාර කරන් බස් සම්පූර්ණ අර චර්යාවන් නැති වෙලා ගියා. ඒකෙන් පේනවා අර ඉස්සෙල්ලා කිව්වා වගේ හෝමෝනට වඩා ඩෝපමින් වැඩි වෙන වෙනත් ක්‍රමවේද තිබ්බොත් ඔන්න ඒ චර්යාවන් බලපානවා කියන එක. එතන මේකට තවත් උදාහරණයක් මට මතක් වෙනවා ඕගොල්ලන්ට කියන්න. එහිදී එක්තරා ඒත් සාමාන්‍ය අපි දන්නවා බොහොම කාන්තාවක් තරුණියක් අවුරුදු 22 විතර වයස මේ තරුණිය එයා කියනවා එයාට හෝ තරුණියට තරුණියක් ඕනි තරුණියට කවද්ද ඕනි තරුණියක් කියන්නේ හෝමෝසෙක්ස් කියන කතාව. එතකොට මේ 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 මෙයාත් අර ආගමක සම්බන්ධ ගත්තාම විශේෂ තද නීති තියෙන සාමාන්‍ය ආගමික ක්‍රමානුගමනය කරන එක්කෙනෙක්. නමුත් ඒ ආගම අනුව ඒ සම්පූර්ණ තහනම් වෙන කාන්තාවක් එක සම්බන්ධ වීම. ඒතකොට ඒ නිසා මේගොල්ලෝ මේ රට අතහැරලා යන්න හැදුවා. ඊටසේ මේකට කිව්වේ මේක ජෙන්ඩර් එක මාරු වෙලා ලෝකේ කියලා තියෙන්නේ මනසෙන් ඒ දැන් යා කාන්තාවක් වෙලා යාට පිරිමි කාන්තාව විවාහ කරන්න මෙයා පිරිමියෙක් විදිහට චර්යාව රඟපානවා කියලා. ඒ චර්යාව එසේ රඟපානකොට එයාට ආයේ කවදාවත් වෙනස් කරන්න බෑ කියලා තමයි ලෝකේ පොත්වල සඳහන් කරලා තියෙන්නේ කියලා මෙයාවට දෙමව්පියන්ට කිව්වා මෙයාට ඒ කාන්තාවම හොයලා දෙන්න කියලා. ඒ උපදේශය අනුව ඒගොල්ලෝට බය වෙලා මොකද වෙස්ටර්න් රටවල් වල එහෙම තමයි කරන්නේ. ඒකට අපිට චෝදනා කරන්න බෑ. ඒ තියෙන ඉගෙනගත් රටාවට තමයි මම කරෙන්නේ. නමුත් අපි මොකද කරේ මෙතන මේකෙදි ජෙන්ඩර් අපි අර වෛද්‍ය විද්‍යානුකූල නියාම ධර්මයේ අපි කිව්වේ මනෝවෛද්‍ය විද්‍යාවේ තියෙනවා කියලා. යා ඉමෝෂනලි ප්‍රීමැචුව ඒ කියන්නේ හැඟීම් වලින් හරියට අවනතලා නැහැ මොකද්ද මේ හැඟීම් කියලා තෝරගන්නේ. දෙවෙනි එක තමයි යාගේ තිබ්බ අර ජෙන්ඩර් නන් කම්ෆර්මිටි කියන එක. ඒ කියන්නේ යා හරියටම 100%ම මම පිරිමිද ගැහනුද කියලා හඳුනගන්න බැරි ස්වභාවයට ඇවිල්ලා තිබ්බා. ඒතකොට ඒ නිසා අපි කරේ ඒක හඳුලා දෙන විශේ෷ ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ අදාළ ආගමට සම්බන්ධ කරගෙන ආගමික විශ්වාසය ඉතා ප්‍රබලයි අනිත් ඒවාට වඩා ඒට සම්බන්ධ කරගෙන කාන්තාවක් කියන්නේ කවුද පිරිමියෙක් කියන්නේ කවුද ඔබ ඉපදුණේ කොහොමද ඔබගේ යුතුයකම කොහොමද මේ ආගම අනුව
කියලා ඒ වගේ බොහොම සරල සිද්ධාන්ත ඉදිරිපත් කරාට පස්සේ පැයක් යන්න කලින් එයා සමුන්ගේ අර පිරිමි ඇඳුම් ඇඳගෙන හිටපේ වයින් කළා සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා සම්පූර්ණ මේ වෙනකොට විවාහ වෙලා දරුවලුත් ඉන්නවා. ඒතකොට අපිට පේනවා මෙවැනි හෝමෝසෙක් සම්බන්ධ ගැටලු ගණනාවක් තියෙනවා. ඒවා විසඳ ගන්නට පුළුවන්. ඒ විසඳන්න අර කියන මනෝවිද්‍යානුකූල සිද්ධාන්ත උපයෝග කරගෙන ඒවා බොහොම තාක්ෂණික විදිහට විද්‍යානුකූල විදිහට ඉන්ටෙලිජන්ට් බුද්ධිමය විදිහට යොදා ගන්නට ඕනේ. එහෙනම් අපි අද මම හිතන්නේ වැඩි දුරත් එක විනාඩි 10ක් කතා කරා. එහෙනම් අපි අදත් ඉගෙන ගමු. මේ අබ්දුදී අපි පැයක දෙකක විතර කරපු සාකච්ඡාවලදී ඕගොල්ලෝ ඒවා ඉගෙන ගන්න. ඊට අමතර දැන් මේ වෙනකොට මේ සම්බන්ධව විශාල දැනුමක් ඕගොල්ලෝ ලබා ගත්තා. ඒ දැනුම අන්න අයට දකින්න කොයි වගේ අය චර්යා හැසිරෙනවා නම් ඒවා අඩු කරන හෝ ඒවා යොමු කරන්න කටයුතු කරන්න එම කරපුහම අර සමාජයට ඇති වෙන ගැටලුකාරී ස්වභාවය පුද්ගලයන්ට ඇති වෙන ගැටලුකාරී ස්වභාවය නවතිනවා. අවසාන වශයෙන් මතක් කරන්න මතකයි එක්තරාවය උගන්නන ආයතනයක දෙන්නේ කාන්තා දෙන්නේ කොයි වගේ සම්බන්ධ වෙලා හිටියා. එහෙදි අපි කාන්තාවක් බොහොම අපි මේ දෙන්න අතරින් කවුරුද සජෙස්ටිබල් කියලා හොයාගෙන සජෙස්ටිබල් එක නල්ලගෙන යා දැනුවත් කරා කොහොමද මේකෙන් ගැලවෙන්නේ මේකෙන් අවුරුදු 10ක තිබ්බ සම්බන්ධයක් ඒ සම්බන්ධයෙන් එයාගේ අනාගතයේ ජීවිතයේ දරුවෝ වයසට ගිහම කොහොමද කියලා ඒ පැහැදිලි කරාට පස්සේ ඒ කෙනෙක් කැමතුණා එතනින් අයින් වෙලා විවාහ වෙන්න. දැන් එයාට ළමයි 3 දෙනෙක් ඉන්නවා. අනිත් එක්කෙනා එයාගේ ඒ කාලේ බලනකොට විවාහ වෙන්න මායස වැඩි නිසා එයා සාමාන්‍ය විදිහට ඉන්නවා. එයාත් පස්සේ කතා කරලා අපිට කියනවා. ඉතින් මේ වැනි එදා අරයා වගේ මමත් වැඩ කරන්න පටන් ගත්ත නම් මෙවැනි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔය සම්බන්ධ ඕගොල්ලොන්ට හරි ඔයගොල්ලෝ යාළුවන්ට එනවා නම් ප්‍රශ්න ඔය විදිහට විසඳන්න. උදාහරණ අදත් ඇස් දෙක පියාගන්න කොන්ද කෙලින් තියාගන්න. ඉතින් කල්පනා කරන්න අද අපි Zoom meeting එකේ ඉගෙනගත්ත දේවල් අපි එදිනදා වේගෙන් භාවිතා කරනවා. ඊට අමතරව ලැබෙන දැනුම අපේ එදිනදා සමාජ ජීවිතයේ අපිට අප වෙන ගැටලුවලදී භාවිතා කරලා මේ සමාජයේ යහපත් තැනකට නිරෝගී තැනකට ගේන්න ශක්තිමත් තැනකට ගේන්න අපි කටයුතු කරනවා කියලා හිතේ අදිෂ්ඨාන කරලා ශක්තිමත් වෙලා ඇස් අවදි කරලා අදත් ඊළඟ සතිය වෙනකන් වැඩ කරන්න පටන් ගන්න. ඔබ සැමට ජය වේවා. F ගත්ත මට්ටමේ නැත්නම් අසමත් මට්ටමේ බෑ කියන මට්ටමේ උඩට ගන්නට හැකියාව තියෙනවා. ළමයිට සියලු විෂය නිර්දේශය උගන්වන ක්‍රමවේදයක් න්‍යිරෝ ලිංග්විස්ටික් තෙරපි කියලා තියෙනවා. මේ ක්‍රමවේද වචනේ කෙසේ වුතත් මේ ක්‍රමවේදය ටික අපි ඇතුල් කරනවා. ඒ දක්ෂතා දියුණු කරලා ඒගොල්ල චර්යාත්මක ඉගෙනීම සඳහා යොමු වෙන ක්‍රමවේදය හදලා අන්න ඒ විදිහට අවශ්‍ය මාර්ගදර්ශනයක් තමයි මේ පාඩමාලාව තුළ තියෙන.